आदर मंग आदर कथावे मेवलावे कीन वालिया तनु अभी तो वगिंग मेडक ने अभी आवे कोविलटे अन्ने अभी है ना कोविलटे अन्ना की अलग किया ना मेवला मिताली किया ना वाली अटे वाह ने गमं प्रसाद रंग इन्ने किया ला आची रावला बालना मेवला मिताली दिया मिताली किया ना प्रसाद ने तिंगे आटा दिन हिंदा बांगे इन्ने की हुआ किया ला मेवला वे आची रावला बालत दी किया ना दीशा मंगे अन्ने दा अक्का बालन गुडक पराकुना ने शनाया के इन्ने किया ला एहम किया दीशा किया दी किया ना आची नया पुते आलिया तनु गिया ने वाय अन्य पा किया एहम किया दी शनाया हन वा मुनाद या मगे महत्याट करे किया अयो अच्छर बोरु किया ने किया मुन्नी किया ना मम किसी में बोरुआ क्यूवे न है किया ना मुन्नी मम मेवेला गुडा कसर ना मगे चुटका वाय चुटकी वाय बेरोगा ने मेवेला मटे वेने करान दिया न ओयागे गगन क्या ना बाय वेने दिया न है मंगे आटे क्यूवा मगे අතින්වත් අල්ලන්න එපා කියලා එයා මගේ ළඟටවත් ආවේ නැහැ. ඔයාගේ මහත්තයා මාර හොඳ කෙනෙක්. මං දන්නවා. මං කවදාවත් ඔයාට වැරද්දක් කරේ නැහැ ශනායා. ඔයාගේ මහත්තයා ඔයාගේම විතරයි. මං දැක්කා එයාගේ ඇස් දෙකෙන් ඔයාට තියෙන ආදරේ. මං දෙවියන් ඉස්සරහාද කියන්නේ. මගේ අතින් ඔයාගේ මහත්තයාත් එක්ක කිසිම වැරදි දෙයක් සිද්ධ වුණේ නැහැ. ආයිලයි තනොයි තමයි මාව මෙහෙට එක්කන් ආවේ. මට ඕනේ මගේ චුට්කවයි චුට්කිවයි බේරු ගන්න. ඉතින් ඒ හින්දා තමයි මම මේ හැමදේම කරන්න කියලා මේ වෙලාවේ මුන්නි කියනවා. කියනවා ඔයාට ඔයා ශනාය නෙවෙයි නං. ඔයාට මුලින්ම මේ හැමදේම ගගන්ට කියන්න තිබ්බා නේද කියලා. මේ වෙලාවේ මුන්නි කියනවා ඇයි අනේ ඔයාට මං කියන දේ තේරෙන්නේ නැත්තේ? මම මුලින්ම මේ දේ ගගන්ට කිව්වා නං. කවුද දන්නේ අයිලායි තනොයි මගේ ළමයි දෙන්නව මරයිද කියලා. මං ඒ දෙන්නව තාම ඇස් දෙකට දැක්කෙත් නෑ. මං වට වැඳලා කියන්නේ මං දෙවියන්ට ඇරුණම කාටවත් වඳින්නෙත් නෑ. ඒත් මං අද ඔයාට වැඳලා කියන්නේ අනේ මගේ චුට්කවයි චුට්කිවයි බේරගන්න ඕනේ ශනායා. ඔයාගේ මහත්තයා ගැන කිසිම දෙයකට බය වෙන්න එපා. ඔයාගේ මහත්තයා තාමත් ඔයාට ආදරෙයි කියලා කියද්දි ශනායා එයාගේ කටට අත තියාගන්නව පුදුම වෙලා කියනවා ඔයාගේ මහත්තයාට තාමත් ඔයා ගැන ආදරේ තියෙනවා. ඒක නිසා එයා මන් දිහා වුණත් ආදරෙන් බලන්නේ කියලා මේ වෙලාවේ කියනවා මුන්නි හැමදේම ශනායට. කියනවා මාව විශ්වාස කරන්න. මං කියන්නේ බොරු නෙවෙයි. මාව විශ්වාස කරන්න ශනායා කියලා. මේ අතරතුරේදී ආලියායි තනොයි පඩිපෙළ නැගමින් කෝවිලට එනවා. ඒත් මේ වෙලාවේ ශනායායි මුන්නි කතා කරන ගමන් ඉන්නේ. මේ දෙන්නව අහුවෙයිද? ඒ කොහොම නමුත් තනු පඩිපෙළෙන් එද්දි තනුගේ කකුල පැටලිලා වැටෙනවා. මේ වෙලාවේ කෑ ගහනවා තනු. මේක ඇහෙනවා මුන්නිට. තනු කෑ ගහලා කියන්නේ මගේ කකුල කියලා. මේ වෙලාවේ ආලියා කියනවා ආට හරියට ඇවිදින්නවත් බැරිද කියලා. කියනවා මාව උස්සන්නවත් නැතුව ඔයා මොනාද ඔය කියවන්නේ කියලා. කියනවා මට මේ වෙලාවේ ඔයාව උස්ස උස්ස ඉන්න වෙලාවක් නැහැ. ෆස්ට් එයිඩ් බොක්ස් එකක්වත් ගෙනාවේ නැහැනේ වාට උස්සලා බෙහෙත් කරන්න. මං යනවා මුන්නිව හොයාගන්න. ඔයා උතන්ටම වෙලා ඉන්න. මම යනවා කියලා මේ වෙලාවේ ආලියා කියනවා. කියනවා අඩුම තරමේ මාව නැගිටවන්න බැරිද කියලා. කියනවා ආලියා මේ වෙලාවේ මට ඔයාව නැගිට නැගිට ඉන්න වෙලාවක් නැහැ. මම යනවා මුන්නිව හොයන්න. මුන්නි කොහේ ගිහින්ද දන්නේ නැහැ කියලා මේ වෙලාවේ කියනවා මම ඔයා අතනම ඉන්න මං ගිහින් එන්නම් කියලා ආලියා යනවා එතනින්. ඉතින් ඔහොම තනු අතන තියලා ආලියා කෝවිල උඩට එනවා. මේ වෙලාවේ තනු වේදනාවෙන් කෑ ගහනවා. ඒ කොහොම නමුත් මුන්නි ශනායව දේවාලයේ අයිනකට ගෙනියනවා. කියනවා අනේ ඔයා කෑ ගහන්න එපා ඔයා මෙතනින් යන්න. අනේ ඔයා මෙතනින් යන්න ප්ලීස්. මට මගේ චුට්කවා චුට්කිවා බේරගන්න ඕනේ. ඔයා කොහේ හරි ගිහින් හැංගෙන්න කියලා. මේ වෙලාවේ කියනවා ඔයා මෙහෙට පැත්ත පළාතේවත් එන්න එපා කියලා. ශනායා කියනවා ඒත් ඇයි මං යන්නේ? මේක මගේ ගෙදර. මගේ පවුලේ කට්ටිය. ඉතින් මම මොකටද යන්නේ කියලා. මේ වෙලාවේ කියනවා මුන්නි ඇයි ඔයාට තේරෙන්නේ නැත්තේ? ඔයාගේ ගගන් වාට බේරගන්න ඕනේ නේද? මේගොල්ලෝ මොකද්ද ගහන ප්ලෑන් එක ගැන කියලා මං ඔයාට කියන්නම් කියලා කියනවා මුන්නි. මට මගේ චුට්කවයි චුට්කිවයි බේරගන්න ඕනේ. අනේ ප්ලීස් කරුණාකරලා ඔයා මෙතනින් යන්න. මං අනිවාර්යයෙන්ම ඔයාට පොරොන්දු වෙනවා මගේ අතින් කිසිම වැරදි දෙයක් ඔයාගේ මහත්තයාත් එක්ක වෙන්නේ නැහැ කියලා. මට මගේ ළමයි දෙන්නව බේරගන්න ඕනේ. ඔයාට ඔයාගේ මහත්තයා බේරගන්න ඕනේ වගේ මටත් මගේ චුට්කවයි චුට්කිවයි බේරගන්න ඕනේ කියලා කියනවා ශනායා. හරි අද මම යනවා. ඒත් හෙට මං අනිවාර්යෙන් එනවා. ඔයාත් අනිවාර්යෙන් මේ කෝවිලට එන්න ඕනේ කියලා කියනවා මේ වෙලාවේ මුන්නි. හා කියලා ඔළුවෙන් කියනවා. ඔයා ආවේ නැත්තම් මට ඕන වෙලාවක මගේ ගෙදර එන්න පුළුවන්. මොකද ඒක තමයි මගේ ගෙදර. මං ගෙදරට ඇවිල්ලා හැම ඇත්තක්ම පවුලේ හැමෝටම කියනවා. ඒක නිසා ඔයා හෙට අනිවාර්යෙන් එන්න ඕනේ. ආවේ නැත්තම් මම මේ හැමදේම හැම ඇත්තක්ම හැමෝටම කියනවා කියලා
කියනවා ඔයා බය වෙන්න එපා මං හෙට අනිවාර්යයෙන්ම එනවා ඔයා බය වෙන්න එපා මං හෙට එන්නම් ඔයා දැන් මෙතනින් යන්න නැත්නම් අපි දෙන්නම අහුවේ කියලා කියනවා ඊට පස්සේ ශනායා මෙයා කියන දේ අහලා මෙතනින් යනවා මේ වෙලාවේ මුන්නි ඇස් දෙක පියාගෙන එකපාරටම බය වෙලා ඉන්න හින්දා දැන් මුන්නි යනවා කෝවිලෙන් එළියට යනකොට ආලියාව මුණ ගැහෙනවා මුන්නිට මේ වෙලාවේ ආලියා අහනවා කාත් එක්කද ඔයා මේ වෙලාව මෙච්චර වෙලා කතා කර කර හිටියේ මට ඇහුණා ඔයා කාත් එක්ක හරි කතා කරනවා කියලා මේ වෙලාවේ මුන්නි කියනවා නෑ මං කාත් එක්ක කතා කරන්නේද කියලා කියනවා මට ඇත්ත කියන්න ඔයා හිතන්න එපා මං මෝඩයෙක් කියලා මේ වෙලාවේ කියනවා මුන්නි ඔව් මං දෙවියන් එක්ක කතා කරමින් හිටියේ ඇයි ඔයාලට පේන්නේ නැත්තේ මෙතන වෙන කවුරුත් ඉන්නවද මාත් එක්ක කතා කරන්න කියලා කියනවා කියනවා ඔයා බොරු කියන්නේ එපා කියලා මේ වෙලාවේ ආලියා කියනවා තනු මේ මුන්නි කියන්නේ බොරු මෙතන කවුරු හරි ඉඳලා තියෙනවා අපි ගිහින් බලමු කියලා කියනවා ආලියා ඊට පස්සේ කෝවිල ඇතුලේ ගිහින් බලනවා කවුද ඉන්නේ කියලා ඊට පස්සේ එළියට ඇවිල්ලා කියනවා මට ඇත්ත කියන්න කවුද මෙතන හිටියේ කියලා මේ වෙලාවේ මුන්නි කියනවා මං ඔයාලට ඇත්තම කියන්නද කියලා කියනවා ආලියා කියන්න එහෙනම් ඇත්තම කියලා කියනවා මුන්නි මෙතන හිටියා දේවදූතෙක් ඒන්ජල් කෙනෙක් මුන්නි දේවදූතෙක් ඉන්නා කිව්වම තනෝ කියනවා දේවදූතෙක් මේ වෙලාවේ මුන්නි කියනවා ඔව් දේවදූතෙක් තමයි එයා තමයි මාත් එක්ක මෙතනට ඇවිල්ලා කතා කර කර හිටියේ කියලා අපි දෙන ගොඩක් කතා කරා කියලා ආලියා කියනවා ඔය වගේ බොරු කියලා මාව තරහ ගස්සන්න හදන්න එපා ඇයි ඔයා තනියම මෙතනට ආවේ කියලා අහනවා මුන්නිගෙන් ආලියා මුන්නි කියනවා මං තනියම ආවේ නෑ මුළු පවුලම මාත් එක්ක ආවා කියලා එහෙම කියලා කියද්දී කියනවා එහෙනම් මොකටද ඔයා මෙතනට වෙලා හිටියේ කියලා මෙච්චර වෙලා මේ වෙලාවේ මුන්නි කියනවා මං කිව්වනේ මම මෙතන කතා කර කර හිටියා දෙවියන් එක්ක කියලා මේ වෙලාවේ ආලියා කියනවා හරි ඒකෙන් වැඩක් නැහැ ඔයා එන්න ඕනේ මාත් එක්ක දැන් යන්න කියලා මේ වෙලාවේ ආලියා මුන්නිගේ අතින් අරගෙන එන්න යන් කියලා එක්කන් යනවා මේ වෙලාවේ මුන්නි ආලියා තනු ගෙදර යනවා මේ වෙලාවේ ශනාය හිතනවා මං කරේ වැරැද්දක්ද මං ඇයි එතනින් ආවේ මං හෙට එන්නම් කිව්වට හෙට වෙද්දි එයාට ගොඩක් දේවල් කරන්න පුළුවන් එයා ගගන්ට ලඟුණොත් කියලා මේ වෙලාවේ ශනාය කල්පනා කරනවා ඒ ශනායට කල්පනා වෙනවා මුන්නි කියපු දේ එයා පොරොන්දු වෙනවා කියලා කියපු දේවල් ශනායට මේ වෙලාවේ මතක් වෙනවා මේ වෙලාවේ ශනාය හිතන්නේ ඇයි දන්නේ මට හිතෙන්නේ එයා කියන්නේ ඇත්ත කියලා එයාව පිළිගන්න ඕනේ කියලා මට හිතෙනවා කියලා මේ වෙලාවේ ශනාය හිතින් හිතනවා ඒ කොහොම නමුත් මුන්නි ගෙදර ඇවිල්ලා පඩිපෙළ නගින්න යද්දී ආලියා කියනවා ඔය කොහෙද යන්නේ කියලා කියනවා මං යන්නේ මගේ කාමරේට කියලා ආලියා කියනවා ඔයාට අමතක නැදේද මං කියපු දේ ඇයි ඔයා ඕවර් ස්මාර්ට් වෙන්න හදන්නේ කියලා ආලියා කියනවා ඔයාගේ ඔය ඇටිටියුඩ් ඔයාම තියාගන්න කියලා කියනවා මෝඩයෙක් විදියට හැසිරෙන්න එපා මේ විදියට ආලියා කියන්නේ මුන්නිට මුන්නි කියනවා ඔයාලා කියපු දෙයම තමයි මාත් කරන්නේ ඉතින් මං ඒ දේ කරනවා කියලා ආලියා කියනවා මෝඩයෙක් වෙන්න එපා මට ගගන්ගෙන් අත්සන අරන් ඕනේ ඒ ડોකියුමන්ට්ස් වලට කියලා කියනවා කියනවා ඊට පස්සේ තමයි අපේ දෙවෙනි ප්ලෑන් එක ගහන්න ඕනේ කියලා මේ වෙලාවේ තනු අහනවා මොකක්ද ආලියා දෙවෙනි ප්ලෑන් එක මේ වෙලාවේ ආලියා කියනවා අපේ යාගේ බිස්නස් කම්පැනි එක ගැන ඒ හැමදේමත් එයාගෙන් අරගන්න ඕනේ කියලා කියනවා මේ වෙලාවේ කියනවා ඒක නිසා මුන්නි ඔයා ගොඩක් ලං වෙලා එයාත් එක්ක ඉන්න ඕනේ එයාට ආදරය කරලා එයාගෙන් ඒ ප්‍රොපර්ටිස් වල ඒ හැමදේම වගේ එයාගෙන් අරගන්න ඕනේ ඒක නිසා එයාට ආදරෙන් ඉන්නා වගේ පෙන්වන්න ඕනේ කලින් ශනාය වගේ කියලා ආලියා කියනවා කියනවා මේ වෙලාවේ තනු ආදරය කරන්න ඕන උනත් ඔයා වැඩි එයාත් එක්ක ලං වෙන්න ඕනේ නැ මේක රංගපෑමක් විතරයි කියලා කියනවා මේ වෙලාවේ මුන්නි මං හැමදේම හොඳට දන්නවා ඔයාලා කියන්න ඕන එකයි නැති එකයි මට වැඩක් නැහැ මට ඕන දේ මං කරන්නම් අත්සනනේ ඕනේ අත්සන මං අරන් දෙන්නම් කියලා මේ වෙලාවේ මුන්නි කියනවා තනෝටයි ආලියටයි කියනවා දැන් නම් මට හොඳටම නිදිමතයි මං යනවා කාමරේට කාමරේට ගිහින් මං පොඩි රෙස්ට් එකක් අරන් එන්නම් කියලා මේ වෙලාවේ මුන්නි පඩිපෙළ නැගලා එතනින් යනවා මේ වෙලාවේ මුන්නිගේ හැසිරීම ගැන ආලියටයි තනුටයි මේ වෙලාවේ හිතාගන්න බෑ ඇයි මුන්නි මේ විදියට හැසිරෙන්නේ කියලා තනු කියනවා එයා වැරදිලා හරි මගේ ගගන්ට ලං වුණොත් මං දන්නවා එයාට කරන්න ඕන දේ එයා මගෙන් එයා මට ප්‍රොපර්ටිස් ඔක්කොම ටික අරන් දෙන්නකෝ ඊට පස්සේ මම මුන්නිට හොඳ වයින් දෙයක් කරන්නම් කියලා මේ වෙලාවේ තනු කියනවා ආලියට ඒ කොහොම නමුත් මුන්නි මේ වෙලාවේ ඇවිල්ලා ගගන්ගේ කාමරයට ගගනුයි මුන්නි
එන ගමන්ම එදෙන්න හැප්පෙනවා. හැපිලා ගගන් ගැටේ තිබ්බ පේපර්ස් බිම හැලෙනවා. බිම වැටෙනට පස්සේ කියනවා ඔයා දොරට තට්ටු කරලා ඉන්න තිබ්බනේ. දැන් ඔක්කොම පේපර්ස් ටික බිම කියලා. මේ වෙලාවේ කියනවා සෝරි මං දැනන් හිටියේ නෑ. මාත් හිතුවේ ඔයා ඔෆිස් ගියා කියලානේ. ඒකයි මං දොරට තට්ටු කරන්න නැතුව ආවේ කියලා මේ වෙලාවේ මුන්නි කියනවා ගගන්ට. ගගන් කියනවා ආ හරි එහෙනම් කමක් නැහැ කියලා පේපර්ස් ටික අහුලනවා ගගන්. මේ වෙලාවේ මුන්නිත් අහුලලා පේපර්ස් ටික අරන් දෙද්දි ගගන් කියනවා ඔයා පේපර්ස් අහුලන්න උවමනාවක් නැහැ. මේ දේ මට කරගන්න පුළුවන් කියලා. මේ වෙලාවේ මුන්නි හිතින් හිතන්නේ මුන්නි උනත් හිතන්නේ ශනායා ඔයා කොච්චර වාසනාවන්තද ඔයාට මෙච්චර ආදරය කරන ස්වාමියෙක් ලබන්න කියලා. ඔය විදියට තමයි කතාව ඉදිරියට යන්නේ. ඉදිරියේදී බලාපොරොත්තු වෙමු ආදරේ මං ආදරේ තුළින් ඉදිරියට.